මහාපදේශ හතර. යමක කැප අකැප බව විනිශ්ච කිරීමට දෂ්කරවී ඇති අවස්ථාවලදී ඒවා විනිශ් කර ගත හැකිවීමට තතාගතයන් වහන්සේ විසින් තබා ඇති උපදෙස් හතර මහාපදේශ නම්වෙයි. ඒවාට මහාකාරණයෝ යැයිද අටවාවෙහි කියා ඇත. සූත්‍රපිටක විනයපිටක දෙකෙහීම මහාපදේශ වදාරා ඇත්තේය. සූත්‍රපිටකේ එන මහාපදේශ හතර දම විනය දෙකටම සාධාරණය. විනේහන මහාපදශ විනයට පමණකි. මේය විනය ග්‍රන්ථයක් බැවින් මෙහි විනය මහාපදේශ හතර දක්වනු ලැබේ. එක යං භික්කවේ මයා ඉදං න කප්පිය තීති අපටික් කිත්තං. තංවේ අකප්පියං අනුලෝමේති, කප්පියං පටිබාහති තංවෝන කප්පති. මේ පාටේ තේරුම් එහි යෙදී ඇති වචනනුව කියතහොත් තේරුම් ගැනීම අපහසුය. එබැවින් එහි අදහස අන් වචනවලින් දක්වුණු ලැබෙයි. එ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය භික්‍ෂූන්ට අකපයයි ප්‍රතික්ෂේප නොකරනලද යම් කිසි දෙයක් අක්පියයැයි වදාලදයකට සමානවේනම් කැපයයි වදාළදේකට සමාන නොවේ නම් ඒ දෙයත් අකැපයනු පළමෝන මහාපදේශයයි. දෙක යංභික්කවේ මයා ඉදං න කපියතීති අපටික්කිිත්තාං தංවේ කපියං අනුලෝමේති අකපියං පටිබාහති තංගෝකප්පති ාගිවතුන් වහසේ විසින් මෙය භික්ෂන්ට අකපයයි ප්‍රතික්ෂේප නොකළ යම් කිසිවක් ඉදින් කැපයයි වදාලදේකට සමවේනම් අකපයයි වදාල දයට සම නොවේ නම් එයත් කැප දෙයක් යනු දෙවන මහාපදේශයයි තුන යං භික්හවේ මයා ඉදාං කප්පිය තීති අනුනුඥාතං තංවේ අකපියං අනුලෝමේතිී කප්ියං පටිබාහති තංගෝන කප්පති භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය භික්‍ෂෝන්ට කැපියයි නො අනුදන්නා ලද්දක් ඉදිින් අක්පියයයි වදාළ දේකට සමාන වේනම් ඒ දේ අකපයයි තුන්වන මහාපදේශයයි හර යංභික්කවේ මයා ඉදං කප්පතීති අනනුඥා තං තංවේ කප්පියං අනුලෝමේතිී අකප්පියන් පටි බාහති තංගෝ කප්පති මහාවග්ග පාලිය හයසි විසිහතර පිටුවලින්. භාගිවතුන් වහන්සේ විසින් මෙය භික්‍ෂෝන්ට කැපයයි නො අනුදන්නා ලද්දක් ඉදින් කැපයැයි අනුදන්නා ලදයට සමානවේ නම් ඒ දේ කැපය අනු හතරවන මහාපදේශයයි. භාගිවතුන් වහන්සේ විසින් අනුජානාමි භික්කවේ සබ්බං පලරසං තපෙත්වා ධ්ඥ පලරසං යනුවෙන් ධන්‍ය පලරසය හැර සකළ පලයන්ගේ රසය විකාලෙහි භික්ෂූන්ට පරිභෝග පිණිස අනු දැන වදාාරණ ලදී. දා්‍ය පලරසය හැර අ්්‍ය පලරසයන් භාගිවතුන් වහන්සේ විසින් අකපයයි ප්‍රතික්‍ෂේප කර නැත. එහෙත් තල් පොල් කොස් දෙල් තියබරා කොමඩු ලබඩු පුහුල් කැකිරියනமே ප නවයහා ம உුදු ආදී අපන්නයන්ந்த මහාපදේශ අනුව ධන්‍යන්ට සமான බව අටකතා ආචාර්යන්ට පெයිன ධාන්්‍යන්ට සமானන බවනම් දාන්‍ය වලින් සිදුකරන ආහාරකෘතිය මහාපලවලින් සිදුකරන බවහා ඒවා ජනයා විසින් ආහාර කෘත්්‍ය සදහාම ගන්නා බවය. එබවින් අට්ටකතාචාර්යවරයෝ නවමහා පලයන්ගේ රසය හා, අපන්නයන්ගේ රසයත් සප්ත දාන්‍ය රසේට අනුලෝම වූ අකප්තිය දේ ලෙස දැක්වුවූහ. අනුජානාමි භික්කවේ අට්ටපානානි යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට විකාලයේ පරිභෝගය පිණිස අම්භපානානි පාන අටක් அனுුதන වதாරණ ලද්දේය. සියඹලා දෙහි ොඩம் நாරං ஆதிී குඩාපලයන්ගේ රසයද அනුதන වදාළ අෂ්ටපානයට සමබව අ්ட்டකතාචාරයෝ දුටහ එபවි අෂ්ටපානයට அனுுலோම වශෙන් සயம்பලා දෙෙහි දොඩம் ஆදී පවලින් සාධන පානයද විකාලයේ භික්‍ෂූන්ට කැපයයි මහාපදේශ අනුව දැක් වූ அනුජානාමි භික්க்கவே චචීවරනි කෝමங கපාසිකාங, கோෝසெயங கம்பලங சாනங பங்கங යි භාගිවතුන් වහන්සේ විසින් සිවුරුජාති හයක් අනු දැන වධාරණලදී. ධර්ම සග්‍රාහක ස්ථවීරන් වහන්සේලා මහාපදේශ අනුව පීක්ෂා කරන්නාහු නො අනුදන්නා ලද දුකූலය පත්ය ීනප්ட்டය සෝමාර පට්ටය ඉද්දී මයිකය දේවදත්තිය යන මේ චීවර හයද අනුද කෝමාදී චීවරයන්ට සமானන බව දැක ඒවාද අනුලෝම වශයෙන් කැපසියුරු බව දැක් වූහ. මේ ක්‍රමයෙන් මහාපදේශ හතර අනුව බලා ඒ ඒ දේවල කප්පිය අකප්පිය භාවය සැලකිය යුතුය. ප්‍රාතිමෝක්ෂ සංවරසීලය ඉන්ද්‍රිය සංවර සීලය ආජීව පාරිසුද්ධ සීලය ප්‍රත්‍ය ස්‍යශ්‍රිත සීලයයයි සීල හතරක් ඇත. මේ ග්‍රන්ථයේ මෙතකින් විස්තර කරන ලද්දේ ප්‍රාතිමෝක්ෂ සංගුර සීලයයි. ඉන්ද්‍රිය සංගුර සීලය හා ප්‍රධ්‍ය සංනිශ්්‍රිත සීලය පිළිබඳ සාමාන්‍ය විස්තරයක් ශාසනාව තරණයේ එකසිහතලස් අටේසිට එකසිය පණහා පිටුවල ඇත. එබැවින් මෙතැන් පටන් ආජීව පාරිශුද්ධ සීලය විස්තර කරන ලැබේ.